Nirosha, Shihan. මේ දෙදෙනාගෙන් දැන් ගීත දෙකම අහලා තියෙන්නේ. කවුද නිරෝෂාට ඉදිරියෙන් තියන්න පුළුවන්? ප්‍රවීණා. ශිහාන්. ප්‍රවීණා. ප්‍රවීණා. අමල්ගෙන් අහන්න අවශ්‍ය නැහැ නේ. දැන් මට කියන්න දෙයක් තියෙනවා. හරි. ඒ කියන්න තියෙන දේ තමයි සාරංග මං අර ඉස්සෙල්ලා කිව්ව නේද මේ මේක නරඹන කට්ටියටයි අපිටයි තියනව හැංගීම මොකද්ද කියලා මේකේ ඒ කියන්නේ මේ ප්‍රැක්ටිස් එක දැන් ඇත්තටම මේ ගායනා කරලා ඉවර වෙච්ච හතර දෙනාගෙම ඇයි තමයි හොඳටම ගායනා කරපු කෙනා ප්‍රවීණා. Thank you sir. හරි. එතකොට ඇයිගේ ගීතේ තිබුණා වූ ඒ අර අර ලස්සන ගීතයක් නමුත් මේක නරඹන කට්ටියට මේ ගීතයට අකමැති වෙලා ඇති. ජනතා පරමාධිපත්‍ය තමයි ඒ පරිද්දල් තියෙන මෙතන. අපි තුන් දෙනාගේ වෝට් සම්බෙලා තියෙනවා. නමුත් කවුද අපේ පුතා? ප්‍රභාත්. ප්‍රභාත්. ප්‍රභාත් ගායනා කරපු ගීතයට ඔවුන් කැමති වුණා. නමුත් ඔවුන් මේ සංගීතය පිළිබඳ තියෙනා වූ දැනීමේ ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. දැන් ඇය ගායනා කරපු ඒ විදිය ඒ සංයමය ඒක මාරයි. ලස්සනයි. නමුත් ඇය පිළිගත්තේ නැහැ ජනතා පරමාධිපත්‍යය. ඔතන තමයි අර ටෙක්නිකල් ප්‍රශ්නයි අර ප්‍රශ්න ඔක්කොම ටික කරකැවෙන්න ඕන නැත්නම් තමයි නෝල් බෝලේ. ඕක ඉතින් කොහොමද තේරුම් කරලා දෙන්නේ? ශිහාන් නිරෝෂා ඔබ ඔබ විසින්ම පනවාගෙන තියෙනවනේ දෙයක් සමබරව අපිට කැමති නම් ඉන්න පුළුවන් කියලා. අනිත් එකත් බලලා අපිට තීරණයක් ගන්නවා කියලා. ඒ වගේ අවස්ථාවක් මෙතනදී ගන්න තිබුණා නේද කියලා පසුතැවීමක් තියෙනවද? නෑ. ඒ මොහොතේ ඔබ ගත්ත තීරණය හරියට අනිවාර්යෙන් ප්‍රබත්ට එහෙම ලකුණු හත නොදී ඉන්න තරම් මට ප්‍රශ්නයක් තිබ්බේ නෑ ඔහුගේ ගායනේ. ඒ කියන්නේ ඇත්තටම සාරංග අපි මීට කලින් අපි මේ වැඩසටහන දිහා බැලුවමත් අපි දෙදෙනාටම කොලසාර ලකුණ දීප අවස්ථාවල් තියෙනවා. එහෙම නැත්නම් දෙදෙනාටම මධ්‍යස්ථව හිටපු අවස්ථාවන් තියෙනවා. ඒක එහෙම නැත්නම් නොදී ඉඳලා තියෙනවා. එහෙම අවස්ථාවන් කීපයක්ම තියෙනවා අපේ එපිසෝඩ්ස් ගාන පිටිපස්සට ගිහිල්ලා බැලුවොත්. ඉතින් මම හිතනවා ප්‍රභාත්ගේ ගායනය තුළ ඔහු ඒ ගීතයට කරන්න තියෙන අවශ්‍ය සියලුම දේවල් ඔහුගේ අතින් සියයට ගාන අනුව වෙනස් වෙනවා. දැන් ප්‍රවීණගේ ගායනයත් එක්ක ගත්තම නමුත් ඔහුත් ඔහුගේ ගීතය තුළත් ඔහු සාර්ථකව ගායනා කරා. ශිහාන් නොවිච්ච දෙයක් ගැන කියන්න බෑනේ සාරංග. අනවෙක කියන්න බෑ. කියන්න බෑ. සහ ප්‍රභාත්ගේ ගායනයට ලකුණු දෙන්න පුළුවන් ගායනයක්. එතකොට ඊට පස්සේ ගායනා කරන ප්‍රවීණා මෙතරම් හොඳින් ගායනා කරනවා කියන එක කලින් තීරණය කරලා අපිට මධ්‍යස්ථව ඉන්නත් බෑ. මොකද මේ මේ ළමයි සීළු දෙනා ගැන ඔවුන්ගේ දක්ෂතා ගැන අපි දන්නවා. අපි දන්නවා. ඒක දන්නවා. නමුත් ඉතින් අපි ස්පනා පිටම දකින්නවා මේ විනාඩි 3 ඇතුළත හොඳට ඉන්න කැපැසිටි එක තියෙන කැරක්ටර්ස් මේ විනාඩි 3 ඇතුළත ස්ට්‍රගල් කරනවා තැති ගන්නවා තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න. එතකොට ඒ වගේ වෙලාවක හොඳින් ගායනා කරද්දී ඊළඟ කෙනා ගැන බලාපොරොත්තු වෙන්න මැදිස්ත්‍ව වෙන්න බෑ. ඒක තමයි මෙතන සිද්ධ වුනේ. ඇත්තටම ඉතාම ලස්සන කටහඬක් තියෙනවා. කනට හරි මිහිරි අහගෙන ඉන්න පුළුවන් හරි සෞම්‍ය කටහඬක් තියෙනවා. ඒක දැනට අපේ තරුණ පරම්පරාවේ දැන්ට අඩුවෙන් ඇහෙන හඬක්. ඒ ඔක්කොම හරි. ඒ ඔක්කොම හරි. මොකද කරා? නෑ මට යමක් කියන්න තියෙනවා. මොකද ප්‍රභාත්ට ලකුණු 7 දුන්නේ කියන ප්‍රශ්නේ එනවා නම් ප්‍රවීණාට මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ කියන ප්‍රශ්නාර්ථයත් අපේ ජනතා පරමාධිපත්‍යයට ජනතාවට හිතෙන්න පුළුවන්නේ. නෑ නිරෝෂා ඒක ගොඩක්ම මතුවෙන්නේ අමල් කරන ප්‍රකාශයත් එක්කනේ. අමල් කියනවනේ මේක කිසිසේත්ම මම ඇහුවම දැන් සාමාන්‍යයෙන් අමල් මොකක් හෝ අඩුපාඩුවක් දෙකක් කියනවා වගේ නෙමෙයි මුළු ගීතේම කියලා කියද්දි නේ අපිට ඒක තවත් වැඩිපුර දැනෙන්නේ නේ. මෙහෙමයි සාරංග දැන් ඇත්තට මෙතන විනිසුරු වරුන් තිදෙනෙක් ඉන්නවා. මම තව කෙනෙක්ගේ තව විනිසුරුවරයෙක්ගේ කියන දෙයට මම ඊට විරුද්ධව කතා කරන්න යන්නේ නැහැ. මම මගේ ලකුණු 7 ගැන විතරමයි මම කතා කරන්නේ. මොකද මට ඒක
කියන්නේ මට ඒක මගේ කාරණාවක් නෙමෙයි ඒක ඔහුගේ කාරණාවක්. ඒක නිසා ඔහුට ඒක ඒ තීරණය ගැනීම සම්පූර්ණ අයිතිය තියෙනවා. මචං ශිහාන්ට හෝ අමල්ට. මම හිතනවා මම මගේ ලකුණු හත ගැන පමණක් කතා කරන නිසා මම හිතනවා ඇත්තටම ප්‍රබාත්ට ගායනා කරන්න බෑ කියන තැනක් මට කොතනකවත් දැනුන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ ප්‍රබාත් ලකුණු හත දෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ නිසා ප්‍රවීණයිට වඩා හොඳින් ගායනා කරයිද කියන එක අර කිව්වා වගේ අපිට පේන බලන්න තේරෙන්නේ නැහනේ. මොකද අපි අපි දකින්නවා තමයි අපි දකින්නවා වුන් මේ රිහර්සල්ස් කරනවා ඒ ඔක්කොම දකින්නවා තමයි. හැබැයි මේ සමහර තැන්වලදී උස් පහත් වීම වෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් ඉහලින් හොඳින් ගායනා කරන අවස්ථාවන් වලදී තව කෙනෙක් දුර්වලව ගායනා කරන සමහරට දුර්වලව ගායනා කරන කෙනා සමහරට වේදිකාව තුළ හොඳින්ම ගායනා කරන හොඳින්ම ගායනා කරන කෙනා වේදිකාව තුළ දුර්වලව ගායනා කරන ඉතින් ලයිව් එක ඇතුළේ ඉතින් මං හිතනවා ඒ ඒ අවස්ථාව අනුව අද මට හිතනවා දෙදෙනාගේ ගායනය තුළ ප්‍රවීණ ඉහලින් ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ප්‍රබාත්ත් හොඳින් ගායනා කරා. නිරෝෂා කාන්තා නියෝජනයන් වෙනුවෙන් ගොඩක් පෙනී හිටපු කෙනෙක්නේ ඔබ. දැන් ප්‍රවීණට තරගේ ස්වභාවය අනුව අද වේදිකාව හැර යන්න වෙනවා. ප්‍රවීණට ගෙනියන්න ඔබට මොනවද කියන්නේ? ඇත්තටම මම කැමැති මේ වෙලාවේ ප්‍රවීණා වෙනුවෙන් පෙනී හිටින්න. මට පුළුවන් කමක් තියෙනවා නම් මට අවස්ථාවක් දෙනවා නම් මං ඇයට අවස්ථාවක් දෙන්න කැමැති මේ විදිකාවේ යලිත් ගායනා කරන්න. මොකද හේතුව ප්‍රවීණාගේ හඬ විරලයි. අපිට ඇහෙන්නේ නැති හඬක්. සහ ඇයගේ තියෙන ගායන හැකියාව වෙනස්. ඒ අනන්‍යතාව වෙනම අනන්‍යතාවයක් ඇයට තියෙන. අපිට හරි කොමන් එකක් නෙමෙයි. ඉස්සෙල්ලා මට අක්ෂා සහ අපේ ජයනිගේ ගායන තුළ මට ජයනි හොඳින් ගායනා කරා තමයි. හැබැයි ජයනිගේ මට කොමන් එකක් ඇහෙන්නේ. හැමදෙන ඇහෙන එකක්. නමුත් අක්ෂා ඊට වඩා වෙනස් විදිහට ඇහෙනවා. මට ප්‍රවීණගෙන් ඇහෙන්නේත් ඒ වගේ වෙනස් කන් එක හඬක්. සහ ඇගේ ඇබිලිටි එක හැකියාව. ඉතින් මම හිතනවා ප්‍රවීණා වගේ තරඟකාරිනියක් අපේ වේදිකාව තුළ ඉන්න ඕනේ තව දුරටත්. මොකද මේක එකක් වෙන්න බෑ ඇයට. ඇයට තව ගමනක් තව ඉස්සරහට අපි ඇව තව කීප වතාවක් දකින්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රභාවත්ව ගෙදරලා ප්‍රවීණව තියාගන්නවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මට හිතනවා අධ්‍යක්ෂක මණ්ඩලය කැමති නම් මම ප්‍රවීණා වෙනුවෙන් පෙනී හිටිනවා ඇයට අවස්ථාවක් දෙන්න කියන එක. නමුත් මම දන්නේ නැහැ ඒක මට අයිතියක් නැති දෙයක්. මට ඉල්ලීමක් විතරයි කරන්න පුළුවන්. ඔබ ඔව් ඒ කියපු කතාවත් හරි. මොකද ජනතා පරමාධිපත්‍යයටත් අපි වග කියන්න ඕනේ. ඔවුන් පෙනී සිටලා තියෙනවා මේ මොහොතේ මේ විනාඩි 3 බැලුවාම ප්‍රබාත් පැත්තේ ජනතා පරමාධිපත්‍යයත් හිටගෙන ඉන්නවා. මේ එකක් තියෙනවා සාරංග. අපිට හැමදාම තිබ්බ ප්‍රශ්නයක් තමයි කාන්තා නියෝජනය වෙනුවෙන් අපි මාර සටනක්. මම තනි කාන්තාවක් හැටියට සහ ඇත්තටම මට දෙන්න දෙපැත් ඉන්න දෙදෙනාත් උදව් කරලා තියෙනවා ගොඩක් අවස්ථාවන් වලදී කාන්තා නියෝජනයක් ඉදිරියට ගෙනියන්න තරඟ කරුවෙක් එක්ක තරඟ කාරිනියක් ඉදිරියට ගෙනියන්න අපි පුදුම වෙහෙස මහන්සියක් දරන්න ඕනේ. මොකද මොන තරම් ඇය හොඳින් ගායනා කරත් සමහර වෙලාවට ජනතා පරමාධිපත්‍ය හැම වෙලේම තරඟ කරුවා දෙස බලන ආකාරයට තරඟකාරිනිය දෙස බලන්නේ නැහැ. නමුත් මේ අපේ රටේ දෙයක් මම දන්නේ කාන්තාවක් වෝට් කරන්නේ තරඟකරුවෙක්ට තරඟකරු මේ සාමාන්‍ය කොල්ලෙක් වෝට් කරන්නේ පිරිමියෙක් වෝට් කරන්නේ තරඟකරුවෙක්ට. ඉතින් මං හිතනවා ඒක හරිම අවාසි මේ තරම් දක්ෂතා තියෙන තරඟකාරණියන් ඉදිරියට ගෙනියන්න. ඉතින් මං හිතනවා අපිට මීට වඩා හිතන්න පුළුවන් නම් මේක තරඟයක් ස්වරූපයෙන් අපිට බල අපේ පර්සනල් රුචි අරුචිකම් තියෙන්න පුළුවන්. අපිට අපි අපේ පෞද්ගලික රුචි අරුචිකම් තියෙන්න පුළුවන්. අපි ඇයගේ ගායනට වඩා ප්‍රබද්ධ ගායනට කැමති, ප්‍රබද්ධ ගායනට වැඩිය ඇයගේ ගායනට කැමති කියලා. හැබැයි මං හිතනවා අපි තනගයක් දිහා බලන කෝණයෙන්ම අපේ ජනතා පරමාධිපත්‍යයට බලන්න පුළුවන් නම් මං හිතනවා මීට වඩා අපිට පහසු වෙයි දක්ෂතා පරිපූර්ණම කොටසක් ඉදිරියෙන් ඉදිරියට ඉදිරියෙන් ඉදිරියට අපිට එක් කරගෙන යන. මොකද අපේ ලකුණු 21 විතරක් පමණක් මදි සමහර වෙලාවට අපි ඒ වෙනුවෙන් ඒ දරන වෑයමට මම හිතනවා ඒ වෙනුවෙන් අපිට හිතන්න යමක්. මොකද අපි ඔක්කොම අම්මා කෙනෙක්ගේ බඩෙන් ඉපදෙන්නේ. අම්මා වෙනුවෙන් හරි අපිට තව තරඟකාරිනියක් දෙන්නෙක් 3 දෙනෙක් 10 දෙනෙක් හරි මේ තරඟයෙන් ඉදිරියට දක්ෂතා තියෙන. මං කියන්නේ මේ පෙනුමටයි මේ නිකන් ඒ වෙලාව ආකර්ෂණයට ඇත්තටම දක්ෂයි කියලා හිතන පිරිසක් ඉන්නවා අපිට මේ වතාවේ. අපි ඒ වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙමු. මං කියන්නේ තරඟකරුවෙක් ගෙදර අරින්න කියන එක නෙමෙයි. මං කියන්නේ දක්ෂතා තියෙන තරඟකාරිනියකට අපි අවස්ථාව දෙමු පුළුවන් තරම් කියන එකයි.